පංචානන්තරයේ කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා. මේ හය කරගත්ත ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියන ආනන්තරිය කියලා. ඒ කියන්නේ චුතේට අනතුරුවම අවීච මහානර්කයටම යනවා. අවීච මහානර්කය කියන්නේ අතිසේම උත්සන්න අකුසල් ඇති තැන. ඒත් අවීච කියන්නේ ගින්නෙන්වත් සත්‍යයෙන්වත් දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීච කියන්නේ. වීච කියන්නේ අතර. අවීච කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ ගුණ පුරුකක යහුණු පුරවලා තියෙනා වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුනොවුන් එක එකනා පේන්නේ නැහැ. එක එකනා ගෙටෙන්නේ නැහැ. මොකද භූත කොටාසල තියෙනානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුනොවුන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා ඔවුනොවුන් පේන්නේ නැහැ. එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ. ඒ වගේම ගින්නෙන් අතරක් නැහැ. ඒ වගේම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භානක අවීචේත වැටෙනවා. පංචානන්තරී කර්මී සහ නීත මිත්‍යා දෘෂ්ටි කර්මී සිදුවල අය. පංචානන්තරී කර්මී කියන එක කවුරුත් දන්නවා. නීත මිත්‍යා දෘෂ්ටි කියන්නේ කරුණ තුනක්. නාස්තික දෘෂ්ටියේ, අකිරිය දෘෂ්ටියේ සහ අහේතුක දෘෂ්ටියේ. නාස්තික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අකිරිය දෘෂ්ටිය කියන්නේ කිසියම් දෙයක් කළාට පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එකයි. කර්මය පිළිගන්නේ නැහැ. අහේතුක දෘෂ්ටිය කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල්ල යන උපදින තැනක් නැහැ කියලා. මේකනේ දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත මිසදුටු තත්ත්වයට වැටුණා නම් අනිවාර්යෙන් අවීචයට යන්න වෙනවා පමණක් නෙමෙයි. අවීචය යම් කාලෙක මේ මහා පොළොව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුඩ ගොඩෙන්නේ නැහැ. ඔහු ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයාත් අන්නේ කියනවා සංසාර කානුකෝ කියලා. සසර බැඳ තියෙන කණුවක් කියලා. කවදාකවත් ගොඩෙන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි අවීචිමා නරකේ උපදින්නේ. ඒ වගේම තව අටමා නරකයටම ඒ වගේ බරපතල අකුසල කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත අය, ඒ වගේ බොරු සාක්ෂි දුන්න අය, ඒ වගේ ප්‍රාණඝාත කළ අර චුන්ද සූකරිකයා වගේ අපමණ අකුසල කළ අය, තවත් තවත් පරදාර කර්ම කළ අය, මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙන් මුළු ජීවිතේම අවාසනාවන්ත බවට පමුණවාගෙන කිසිම පිනක් දාමන් නොකළය තමයි අටමා නරකයට කෙලින්ම යන්නේ. දේශනාවෙක් කියවුණා බඩු සමග බරපතල හොරෙක් අහුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කෙලිමි අටමා නරකයට යන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් එහෙදි සඳහන් වෙන්නේ නැති දේශනාවේ එමෙ දිවක් නෝනක් ලබා ගත්තොත් මේක දකින්න පුළුවන් නැතනම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුවත් මේක දැන් ඇති කියන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඒ දිග පළල ආදිපමනක් වෙනස්කම් තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී කාය වාක් මනෝ කියන දොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අටමහා නරකයට ඍජුවම යනවා. එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙමින් සමාත කුසලත් අකුසලත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යන්නේ මරණාසන්න මොහොතේ අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උසුපත් නරකයක ඉපද අර වාගේ නැවත නැත උසුපත් නරකෝලින් මහා නරකයට, මහා නරකයෙන් උසුපත් නරකවලට මානවෙවි කර්මයේ ශේමනතුරු දුක් විඳින සිද්ධ වෙන හැටි තේරුම් ගන්නට ඕන. මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න ඔබ සිංහල භාෂෙන් තියෙනවනේ 550 ජාතක පොත් වහන්සේ නිමි මහරජ ජාතකයේ කියවන්නේ. ඒ පොතේ බොහෝම ලස්සනට නිමි මහරජුගේ සියසින් දුට ඇති ඒ අපාය විස්තර මොන මොන කර්ම නිසා ඒ තැන්වල උපදිනවාද කියන එක ආපායක සත්වයන් ලවාම කියවලා මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත් ඇති නිමි මහරජ ජාතකයේ තියෙනවා. කරුණාකරලා කියවලා අවබෝධ කරගන්න.